नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से साधु 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 अपट में दहमग पिन्ना वदाले अपगे गुरुदेवोत्तम कल्याण मित्र पिन्नतलकु स्वामीन वहन्सेट अपगे नमस्कारे वेवा साधु 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 ලංකාවාසී ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්තුනි මේ සමාජය මඩවගුරක් නම් ඒ මඩවගුරේ පිපෙන සුවඳ විහිදුවන හැමෝම ආස කරන පිවිතුරු නෙළුම් වගේ කෙලස් මඩගුහරුවේ ඉපදිලා එයින් උඩට මතු වෙලා ලෝකේ සුවඳවත් කළා අපේ බුදුරජාණන් වහන්සේ. සුන්දර පියුමක් වගේ ලෝකේ සුවඳවත් කරපු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ චිත්තසංතානයේ පාරිශුද්ධියට පත් කරගත්ත ඒ අසහාය ධර්මය මහා කරුණාවෙන් දේශනා කළා. මේ ලෝකේ මිනිස්සු දිහා ඔබ මදක් හැරිලා බැලුවොත් පින්වතුනි දැන් බලන්න අර යුක්‍රේන රෂියා යුද්ධයත් එක්ක බලද්දී ඒ අතර කොච්චර අහිංසක කාටවත් කරදරයක් නැති ගුණවත්කම් තිබ්බ මිනිස්සු ඒ යුද ගිනි දැල් අතර පිච්චෙනවද මේ වත්මන් දියුණුවයි සම්මත ලෝකයේ සමහර වෙලාවට බලුපැටියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පවා නඩු කියන සමාජයක ඉතා දරුණු යුද්ධ දරුණු ආයුධ වලින් සිදු වෙනව මොහොතකින් පලාත් සුන්නත් දුහුලි වෙලා යනවා ඒ මිනිස්සෙගේ හිතක තියෙන ද්වේෂය ආක්‍රමණශීලී බව සමහර විට මෙහි පහර කන රට පිළිබඳව අපිට අනුකම්පාවක් ඇති වුණත් ලෝකයේ දේශපාලනික ස්වභාවයන් ගැන බලද්දී අනාගත ආරක්ෂාව පිණිස බලවත් රටක් එවැනි ක්‍රියාමාර්ග ගත්තා වෙන්නට පුළුවනි. නැතිනම් අන් බලවත් රටවල් මේ ප්‍රදේශ ආක්‍රමණය කරන නිසා යුද්ධය එකිනෙකාට ගහමරා ගැනීම කලකෝලහල මේ ඔක්කොම කෙලෙස් සහිත හිත්වලින් පැන නගින ලෝකයට අයහපත පිණිස පවතින නපුරු ගිනිදැල් බුදුරජාණන් වහන්සේලා මේ ස්වභාවයේ බුදු ඇසින් දැක්කා. ඉපදුන දවසේ ඉඳලා අපි විඳපු දුක පොතක ලිව්වොත් ලියාගන්න බැරි තරම් ප්‍රමාණයක් ගොඩ ගැහෙනවා. අවුරුදු 10ක පුංචි දරුවෙකුටත් අවුරුදු 60ක වයසක මිනිසෙකුටත් ඒ දෙන්නගෙම පොත්වල වැඩි පැත්ත තියෙන්නේ ඔවුන් විඳපු දුක. ඒ නිසා පින්නතුනි මේ ඉපදීම ලෙඩවීම මරණය ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ප්‍රිය විප්‍රයෝග අප්‍රිය සම්ප්‍රයෝග මේ ආදී මහා දුක්ඛඳක් කරමත තියාගෙන ඉන්න මනුෂ්‍යයා නැමැති ජීවියා බුදුරජාණන් වහන්සේ මේ යථාර්ථයේ පහදලා දීලා ඔහු ඒ බරෙන් නිදහස් කරන්න මහන්සි ගන්නකොට ඒ කෙලෙස් වලින් වැහිච්ච මනුෂ්‍යයා බුදුරජාණන්සේගේ ධර්මයට ද්වේෂ කළා කාමයන් පස්සේ ඕනෙවට වැඩිය දුවන්න එපා කියලා ධර්මයේ ඉගෙනගත් බුදුරජාණන්සේගේ ශ්‍රාවක භික්ෂූන් කියනකොට මේ යුද කෝලහල නැති වසංගත රෝග නැති කාමයන්ගෙන් තෘප්තිය ලැබමින් ඇවිසිලා ඉන්න සමාජයේ ඉන්න තරුණ තරුණියන් අනිත්‍ය ගැන දුක ගැන කතා කරන ධර්මයට ඔච්චම් කළා hina වුණා හැබැයි පින්වතුනි පින්වත් දරුවනි හැම සිදුවීමක් අවසානෙම දහම දන්න අයට බුදුරජාණන් වහන්සේ වදාළේ මොනතරම් සත්‍යයක්ද කියලා හිතට නැගෙනවා. ඒ තරමටම බුදුබණ සත්‍යයි. අපි මේ දිනවල ඉගෙන ගනිමින් සිටින්නේ මහා ව්‍යසනයන්ට ගොදුරු වුණ සශ්‍රීක ජනතාවක් මරණයේ දොරටුව අභියස එකිගසමින් ඉන්නකොට පුංචි දුවදරුවන්ගේ ඉඳලා
තරුණයා දක්වත් තරුණයාගේ ඉඳලා වැඩිහිටියා දක්වත් ඉතුරු වෙලා තිබ්බ ජීවිත ටික බේරගන්න බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍යක්‍රියාව. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් විසින් ඒ බුද්ධඥාව පිළිගත් බව පුරාණ ආචාර්යවරයන් වහන්සේලා සඳහන් කොට තිබෙනවා. ඒ ශ්‍රේෂ්ඨ ආචාර්ය පරම්පරායනු යාත මේ උතුම් වර්ණනාවන් අපිට ප්‍රයෝජනවත් වෙනවා. අපි දෙවේලි සජ්ජහයන කරන රතන සූත්‍ර ධර්මයාගේ අර්ථ විවරණ කරගන්ට. අද දවසේ මේ උතුම් පිරිත් අර්ථ වර්ණනාව සඳහා විකාශන දායකත්වය එකතු කරන්නේ 97 උපන්දිනයේ සමරන මෑණියන්ට සෙත් පැතීම පිණිස. ගණේමුල්ලේ පදිංචි කාන්ති ජයකොඩි මහත්මියතුළු පවුලේ සියලු දෙනා විසින්. අක්ෂි වෛද්‍යාචාරිණී H.D.W. ජයකොඩි ඇස්විදහාමිනේ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ශතවර්ෂාධික කාලයක් විංශශතවර්ෂාධික කාලයක් අවුරුදු 120කට වැඩිය ආයු වර්ධමින් සුවසේ ජීවත් වෙන්න ලැබේවා කියලා ඒ දරුවෝ සෙත් පතනවා. දීර්ඝායුෂ ලබන්නෙත් සසරේ පුරණ ලද පින්වල බල මහිමයෙන්. ඉතින් සිහි ඇතිව සුවසේ ජීවත් වෙලා දෑස් පියාගෙන සුගතිගාමි වෙන්න තියනවා නම් මේ යුගයේ සදහවත් උවසුවෙක් උවැසියක් ලබන රැකවරණය. රැකවරණය එයයි. ඒ නිසා පින්වත්නි පින්වත් දරුවනි අපි ඊටම සාවධානව ශ්‍රවණය කරමු. මේ රූපවාහිනියේ ගුවන්විදුලිය ඔස්සේ ඔබ ශ්‍රවණය කරන මේ පිරිත් අර්ථ වර්ණනාව ඔබ සාවධානව ඇහුවොත් ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේ. රතන සූත්‍රයේ තරම් අපි දහස් ගණන් ලක්ෂ වාර ගණන් සජ්ජහන කරන පිරිත් ධර්මයක් නැති තරම්. අපිට එහි ගාථා රත්නයන් තේරුම් ගනිමින් යන මේ ධර්ම දේශනා මාලාවේ අද දේශනාවේදී අපි මාතෘකා කරගන්න පළවෙනි ගාථාව රතන සූත්‍රයේ 13 ගාථා රත්නයයි. වරෝ වරඤ්ඤු වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේශයි. එකම වගේ වචන ටිකක් අපිට ඇහෙනවා. ගොඩක් අය මේකේ අර්ථය දන්නේ නැහැ. ඉදම්පි බුද්ධේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු. මේ රතන සූත්‍රයේ තියෙන පුංචිම ගාථාව. එතකොට වරෝ වරඤ්ඤු වරදෝ වරාහරෝ. වරෝ කියලා කියන්නේ උතුම්. බුදුරජාණන් වහන්සේ තමයි උත්තම. වරඤ්ඤු උතුම් දෙය දත්. උත්තම දෙය අවබෝධ කරගත්තේ බුදුරජාණන් වහන්සේ. උත්තම දෙය මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මය. චතුරාර්ය සත්‍ය ධර්මයේ තුන්වෙනි ආර්ය සත්‍ය තමයි අමා මහ නිවන. අමා මහ නිවන අවබෝධ කරගත්තේ වරඤ්ඤු බුදුරජාණන් වහන්සේ. වරදෝ, වරදෝ කියන්නේ උත්තම දේ දෙන. වරදෝ උත්තම දේ දෙනවා. බුදුරජාණන් වහන්සේ මුලින්ම උත්තම දේ දුන්නා පස්වග ශ්‍රමණයන් වහන්සේලාට. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඉපදෙමින් මැරෙමින් ආපු අනන්ත අප්‍රමාණ සංසාර ගමනේ ඒ උතුම් දායාදය ලබාගෙන සතර අපායෙන් සදහටම නිදහස් වුණා. 18 කෝටියක් බඹ පිරිස මාර්ගඵල නිවනින් සැනසුණා. ඒ කොණ්ඩඤ්ඤ වප්ප බද්ධිය මහානාම අස්සජී යන පස්වග ශ්‍රමණයන් වහන්සේලා අනාත්මය ගැන කියපු ඒ සොඳුරු අනත්ත ලක්ෂණ දේශනයෙන් ධම්මික ස්තූපයද ඉන්දියාවේ බරණ සිසුපතන මිගදාය පිහිටලා තිබෙන ඒ පුණ්‍ය භූමියේදී උතුම් අරහත්වයට පත් වුණා. මහසයුරේ වතුර පරදන්ට හඬමින් ආපු, ලේහලමින් ආපු අනන්ත දුක්ඛිත සසර ගමන නිමා කරා බුදුරජාණන් වහන්සේ නැමැති උත්තමයන් වහන්සේ ඒ ලෝකයේ තියෙන පරම උත්තම ධර්මය අවබෝධ කරගෙන ඒ උතුම් ධර්මයේ දන් දුන්න නිසා ඒ දායාදේ ලබාගෙන සුවපත් වුණා. වරදෝ උත්තම දේ දෙන. වරාහරෝ, වරාහරෝ කියන්නේ උතුම් මාර්ගඵලයන්. ඒ උතුම් මාර්ගඵලයන් අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කෙරෙව්වා බුදුරජාණන් වහන්සේ. උත්තම තත්ත්වය රැගෙන ආවා කියන්නත් පුළුවන්.
අනුත්තරෝ ධම්ම වරං අදේසයි. අනුත්තර කියන්නේ උත්තරීතර. වරං වරං අදේසයි උතුම්ම. අර මුලින්ම තියෙනවා ධම්ම වරං, ධම්ම වරං. අනුත්තරෝ ධම්ම වරං අදේසයි අනුත්තර වූ උතුම් ධර්මය දේශනා කළා, දේශනා කළා. එතකොට අපි ඒකේ අදහස ගත්තොත් උතුම් යයි කියන ලද උත්තම තත්වය අවබෝධ කළ, උතුම් දේ දන් දුන්, උතුම් දේ වෙතට වැඩම කළ අනුත්තර වූ ඒ බුදුරජාණන් වහන්සේ අනුත්තර වූ ධර්මය දේශනා කොට වදාළසේක්ද. ඉදම්පි බුද්ධේ රතනම් පනීතං. මෙය බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවතින මාණික්කමේ තත්වයකි, රතන භාවයකි. ඒක උතුම් එකක්, පනීතං, ප්‍රනීත රතන භාවයකි. ඒතේන සච්චේන මේ සත්‍යයෙන් සෙත්වේවා, සුවත්ති හෝතු. බලන්න කොච්චර මිහිරි අර්ථයක්ද. අර්ථ දන්නේ නැතුව මේ පමණ කලක් සජ්ජහායනා කිරීම ගැන දුක් වෙන්න ඕනේ. දැන් හරි අවධානයෙන් ඉගෙනගෙන අර්ථ දැනගෙන සජ්ජහායනා කරන්න ඕනේ. අපි කියමු වරෝ වරඤ්ඤු වරදෝ වරහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. උතුම් මුනිදු උතුම් දහම් දැනය බෙදමින දෙසුසේක උතුම් අනුත්තර සදහම් බන මෙය බුදු සමිඳුගේ පවතින උතුම් මැණිකකි. සැබෑ බසින් මෙම සිත සැලසේවා. ඔබට අර්ථය තේරෙන්නේ නැති උතුම් මුනිදු උතුම් දහම් දැන එය බෙදමින. උතුම් මුනිදු කිව්ව වරෝ, උතුම් දහම් දැන වරඤ්ඤු. එය බෙදමින වරදෝ. බලන්න සරලව ගැඹුරු අර්ථ පරිවර්තනය කොට තියෙන අපූර්ව. වරාහරෝ දෙසූසේක උතුම් අනුත්තර සදහම් බන. අනුත්තරෝ ධම්ම වරං අදේසේ. අනුත්තර සදහම් බන දේශනා කළාද. ඒක බුදුරජාණන් වහන්සේගේ තියෙන උතුම්ම මාණික්කමේ ගුණයක්. සැබෑ බසින් මෙම සෙත සැලසේවා. අපි ඒ ගාථා රත්නේ පැහැදිලි කරගත්තා. 14 වෙනි ගාථාව කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත් චිත්ත ආයතිකේ භවස්මි තේ කීන බීජා අවිරූල්හි ඡන්දා නිබ්බන්ති ධීරා යතහායම් පදීපෝ ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. එතන බුදුරජාණන්සු වැඩ හිටපු තැන පහන් දැල්වලා තිබුණා. අර්ථ කතාවේ නම් කියන්නේ දෙවියන්ට පහන් දැල්වලා තිබ්බා කියලා. එතකොට ඒ දැල්වා තිබ්බ පහන් ආලෝකයක් නිවි ගියා. බුදුරජාණන්සු මෙසේ වදාලා කීනං පුරාණං පැරණි කර්ම ශේකලා. කීනං පුරාණං අතීත කාලික කර්මයන් ක්ෂය කරන ලද්දේ නවං නත්ති සම්භවං වර්තමානයේ තුල කර්ම රැස්කිරීමක්ද නැත. විරත් චිත්ත ආයතිකේ භවස්මින් ආයතික භවයක් ගැන, ඒ කියන්නේ අනාගත කාලයේ භවයක් ගැන, අනාගත කාලයේ භවයක් ගැන ප්‍රතිසන්දියක් පිළිබඳව විරත් චිත්ත විරක්ත වූ සිතක් තියෙන, ඒ කියන්නේ තෘෂ්ණා රහිත හිතක්, අපේක්ෂාවක් නැති හිතක්, තෘෂ්ණා නැති හිතක්, අනාගත භවයක උපදින්ට සිතකුත් නැහැ. තේ කීන බීජා ඒ උතුමන්, ඒ කවුද? කීනාශ්‍රව භික්ෂූන් වහන්සේලා, ඒ රහතන් වහන්සේලා. කීන බීජා ක්ෂීන වූ බීජ තියෙන, ඒ කියන්නේ පැලවෙන ස්වභාවය සිඳල දමන ලද විඥාන බීජ තියෙන්නේ. කීන බීජා ඒ පළවෙන ස්වභාවයේ නසන ලජ බීජ ඇත්තා වූද අවිරුල් හි ඡන්ද. විරුල්හ කියන්නේ බොහෝ සෙයින් වැඩෙනවා.
අවිරූලි ඡන්දා ඒ කියන්නේ නැවත වැඩිවීමට හේතු වෙන ඡන්දයක් නැහැ. නැවත වැඩිවීමට හේතු වෙන කැමැත්තක් නැහැ. දිහිරා දිහිරා කියන්නේ ධෘතිමත් ප්‍රඥා විරිය සම්පන්න තේ අයං පදීපෝ යතහ නිබ්බන්ති ඔහු මේ පහන් ආලෝකයේ මෙන් නිබ්බන්ති නිරුද්ධ වන්නාහුය. පහන නිවිලා ගියා වගේ තමයි රහතන් වහන්සේලා. නිබ්බන්ති දිහිරා යතහ යං පදීපෝ මේ පහන් ආලෝකයේ නිවුණා වගේ උන්වහන්සේලාත් පිරිනිවන් පානවා. අපි නැවත එහි අර්ථය සරලව තේරුම් ගත්තොත් පැරණි කර්ම ෂේ වුණා. අලුතෙන් කර්ම සකස් වෙන්නේ නැහැ. නැවත උපතක් භවයක් පිළිබඳව සිත ඇලෙන්නේ නැහැ. උන්වහන්සේලා ෂේකල තෘෂ්ණා ෂේකල විඥාන බීජ සහිත නොවැඩෙන ස්වභාවය නොවැඩෙන ස්වභාවයෙන් යුක්තයි. පුනර්භවයේ ලබන අපේක්ෂාවක් නැහැ. අවිරුලි ඡන්දා නිබ්බන්ති දිහිරා යතහ යම් පදීපෝ උන්වහන්සේලා නිවිලා යනවා මේ පහන වගේ. ඉදම්පි සංඝහි රතනම් පනීතං ඒක මේ සංඝයා තුළ තියෙන උතුම් මාණික්කමේ ගුණය. ඒතේන සච්චේන මේ සත්‍යෙන් සුවත්ති හෝතු සෙත් වේවා. බලන්න කොච්චර ලස්සනද රහතන් වහන්සේලාගේ පිරිනුවන් පෑම ගැන සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේ සෙත් පතපුව අපූර්ව. අපි ඒ ගාථාව සජ්ජහන කරමු. තීනං පුරාණං නවං නත්ථි සම්භවං විරත් චිත්තා ආයතිකේ භවස්මින් තේඛීන බීජා අවිරූලි ඡන්දා නිබ්බන්ති ධීරා යතහායම් පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. වෙනසුනි හැම පැරණි කර්ම යලිනොම රැස්වෙන නොඇලේ සිත අනාගතේ කිසි භවයක් ගැන. වෙනසී ගිය බිජුවට කිසි දානොම පැලවෙන නිවේති රහත් සංග නිවෙනා මේ පහන විලසින මෙය බුදු පිරිසෙහි පවතින උතුම්ම මැණිකකි. සැබෑ බසින් මෙම සෙත සැලසේවා. ඒ තමයි අවසානෙට තියෙන සංඝ ගුණය. දැන් අපි උතුම් පිරිත් ධර්මයන්ගේ අර්ථයන් රතන සූත්‍රයේ ගාථා 14ක අර්ථයන් අපි ඉගෙන ගත්තා. දැන් 15, 16, 17 කියන ගාථාවන් බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවන් නොවේ. නමුත් ඒ මොහොතේ සග්දවිඳු ගාථාවන් කිව්වා. මිනිසුන්ට ඇහෙන්න දෙවි කෙනෙක් ගාථාවන් කියන එක මොනතරම් අසිරිමත්ද? සග්දවිඳු ආකාශ ඉඳලා සියලු දෙව් පිරිස නියෝජනය කරමින් කිව්වා, යානීධ භූතානි සමාගතානි භුම්මා නිවායා නිවන්තලික්කේ යත් තතහාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතු. සග්දවිඳු සෙත් පැතුවා. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා පිරිවරාගෙන සෙත් පතනකොට සග්දවිඳු ශ්‍රද්ධාවෙන් ප්‍රමුදිත වෙලා බුද්ධාලම්බන ප්‍රීතියෙන් ප්‍රමුදිත වෙලා සග්දවිඳු ගාථාවන් කියුවා වැඳගෙන, යානීධ භූතානි සමාගතානි භුම්මා නිවායා නිවන් තලික්කේ. ඉද කියන්නේ මෙතන. යානි ඉද භූතානි සමාගතානි කියන්නේ රැස්සු. ඉද සමාගතානි භුම්මානි යානි භූතානි ඒ කිව්වේ මෙතෙන්නි රැස්සු භූමියෙහි ඌහෝ යානි භූතානි යං අමනුෂ්‍ය කෙනෙක් ඇද්ද අන්තලික්කේවා අන්තරීක්ෂයේ ආසෙයි හෝ වේවා. යානි යම් අමනුෂ්‍ය කෙනෙක් ඇද්ද යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි හෝ අහසේ හෝ රැස් වී සිටිනවාද තතහාගතං දේව මනුස්ස පූජිතං තතහාගත බුදුරජාණන් වහන්සේට
ඒ සියලු අමනුෂ්‍යයෝ ඒ දෙවිවරු දේව මනුස්ස පූජිතං දෙව් මිනිසුන් විසින් පුදන ලද දිව්‍ය මනුෂ්‍යයන් විසින් පුදන ලද තතහගතං තතහගත නම් වූ බුද්ධං බුදුරජාණන් වහන්සේ නමස්සාම වන්දනා කරම්හ. සක්දෙවිඳු කිව්වා අර ආමන්ත්‍රණයක් කළේ මේ පොළොවේ හරි අහසේ හරි මෙතැනට රැස්වුන යම් දේව බ්‍රහ්ම නාගාදී අමනුෂ්‍ය මනුෂ්‍යයන් නොවන කොටසක් ඉන්නවා නම් තතහගතං දේව මනුස්ස පූජිතං තතහගත නම් වූ බුදුරජාන් වහන්සේ දෙව් මිනිසුන්ගෙන් පිදුම් ලබන දැන් සක්දෙවිඳුත් වැඳගෙන ඉන්නේ සිවරන් දෙවරුත් පැමිණෙන්නට ඇති. එතකොට ඒ ඔක්කොම වැඳගෙන ඉන්නකොට දෙව් මිනිසුන් විසින් පුදන ලද බුදුරජාණන් වහන්සේ නමස්සාම වන්දනා කරමු. වන්දනා කරම්හ නමස්සාම සුවත්ති හෝතු සෙත් වේවා. සක්දෙවිඳු සෙත් පැතුවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේට අපි වන්දනා කරනවා. ඒ ආනුභාවයෙන් සෙත් වේවා. මගේ ආනුභාවයෙන් දේවානුභාවයෙන් සෙත් වේවා කියලා සෙත් පැතුවා නෙමෙයි. බුදු ගුණ කියලා සෙත් පැතුවා. යානීද භූතානි සමාගතානි බුම්මානි වායා නිවන් තලික්කේ. මේ භූමියේ හරි ආසේ හරි මෙතනට එක්ප්‍රෙස් වුණ යම් දෙවි කෙනෙක් ඇත්නම් අමනුෂ්‍ය කෙනෙක් ඇත්නම් තතහගතං දේව මනුස්ස පූජිතං දෙව් මිනිසුන්ගෙන් පිදුම් ලැබුවා තතහගතයන් වහන්සේ ධම්මං නමස්සාම සුවත්ති හෝතු ඒ ධර්මයට නමස්කාර කරම්ම සෙත් වේවා. මේක අර්ථ කතාවේ මෙහෙමත් අර්ථ ගන්වලා තියෙනවා. මේ තතහගත කියන වචනේ ලෝකාවබෝධ සූත්‍රය විස්තර කරනවානේ. යංච භික්කවේ රත්තිං තතහගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධති. යම් රාත්‍රියක තතහගතයන් වහන්සේ අනුත්තර සම්මා සම්බෝධි අවබෝධ කළාද යංච රත්තිං අනුපාදි ශේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බායති. යම් රාත්‍රියක අනුපාදි ශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවන් පා වදාළද යං ඒතස්මින් අන්තරේ යම් ඒ අතර කාලය තුල බහසති ලපති නිදිසති යමක් කිව්වද යමක් ප්‍රකාශ කළාද යමක් නිර්දේශ කළාද සබ්බං තං තතේව හෝති ඒ සියල්ල ඒ විදිහටම වෙනවා නො අඤ්ඤතා වෙන විදිහකට වෙන්නේ නැහැ తස්මා තතහගතෝති උච්චති. ඒ නිසා තතහගතයයි කියනු ලැබේ. අන තතහගත කියන වචනේ තේරුමක් කියන දේ විදිහටම වෙනවා. ඊට පස්සේ තියෙනවානේ යතහකාරී තතහගතෝ තතහවාදී යතහකාරී තතහගතෝ තතහවාදී යම් විදිහකට කියනවද යතහවාදී තතහකාරී යතහකාරී තතහවාදී යමක්ද කියන්නේ එය කරනවා යමක්ද කරන්නේ එය කියනවා. බුදුරජාණන් වහන්සේගේ පිට චරිතයයි ඇතුළේ චරිතයයි දෙකක් නැහැ. විද්‍යාචරණ සම්පන්නයි. අවබෝධයට අනුව ජීවත් වුණා. ජීවත් වුණ විදිහට අනුව අවබෝධය ලැබුවා. අවබෝධයට අනුව ජීවත් වුණා. යමක් කියනවද එය කරනවා යමක් කරනවද එය කියනවා. යතහවාදී තතහකාරී යතහකාරී තතහවාදී తස්මා තතහගතෝ තිවුච්චති. එනිසා තතහගත කියලා කියනවා. ඒ තතහගතයන් වහන්සේට දෙව් මිනිසුන් පුදනවා. අර්ථ කතාවේ සඳහන් වෙනවා බුදුරජාන් වහන්සේට තතහගත කියනවා වගේම ධර්මයටත් තතහගත කියන්න පුළුවන් සංඝයාටත් තතහගත කියන්න පුළුවන්. ඇයි මේ ධර්මය තුළ ධර්මයේ යමක් කියවෙනවද ඒ ධර්මයේ පිළිපැදීමෙන් ඒ තරණයට යන්න පුළුවනි. ධර්මයේ වෙනස් වෙන එකක් නොවේ. ධර්මයේ පවසන දේ ප්‍රතිඵලය තියෙනවා. මේ ආදී විවිධ අර්ථ විග්‍රහයන් තියෙනවා. නිරුක්ති ප්‍රභේදයන් නිරුක්ති ගන්වලා තියෙනවා. තතහගත කියන වචනේ ධර්මයටත් යොදන්න පුළුවන්. ඒ නිසා දෙවෙනි ගාථාවේ තතහගතං ධම්මං නමස්සාම සුවත්ති හෝතු කියලා එකට අර්ථ කියනවා. ඒ කියන්නේ තතහගත වූ ධර්මය නමදිම්ම ඒ අනුභවයෙන් සෙත් වේවා කියලා. එතකොට සංඝයා ගැන කියද්දිත් කියනවා සංඝයා තුලත් තියෙනවා යමක් කියනවද ඒ කිරීමේ ගුණය. ඊළඟ ආර්ය සංඝයා තුල එයාගේ සංඝයා පුරුදු කරන මාර්ගයෙන් ඒ தത്വයට යනවා. මේ ආදී හේතු කාරණා හේතු කරගෙන තතහගතං සංඝං කියලා එකට යොදන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ ඒ ආකාර ශ්‍රේෂ්ඨ ගුණයෙන් යුතු සංඝයා නමස්සාම වන්දනා කරම්ම සුවත්ති හෝතු සෙත් වේවා. මේ විදිහට 17 වෙනි ගාථාවත් යානීද භූතානි සමාගතානි බුම්මානි වායා නිවන් තලික්කේ. පොළවේ වහසෙව මෙහි රැස්වෙන යම්තක්
දේව බඹුනාදී අමනුෂ්‍ය වෙද්ද තතහගතන් දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත් හේතු ඒ තතහගතයන් වහන්සේ දේව මිනිසුන්ගෙන් පුදලද තතහගතයන් වහන්සේ ඒ සංඝයා තතහගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට අපි නමස්කාර කරමු නමස්කාර කරම්ම සුවත් හේතු සෙත් වේවා කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සක්දෙවිඳු මේ ගාථාවන් කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා එතන රැස් වෙලා හිටපු අප්‍රමාණ දේවබඹ පිරිසත් එක්ක ධර්මයට නමස්කාර කළා සංඝයට නමස්කාර කළා සමේ තිසරණයට නමස්කාර කරපු එතන කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත දේවබඹුන්ගේ ഘോഷාව මේ සක්වලට තීරණේ වුන්නේ නැහැ සීමා වුන්නේ නැහැ කෝටි ලක්ෂයක් සක්වල ආඥා බල පිහිටවමින් මේ ධර්මයේ දේශනා කළේ අපිට මේ ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධා බලයේ තියෙනවා නම් මම හිතන්නේ බොහෝ කරදර බාධක රතන සූත්‍ර ධර්මයෙන්ම විසඳ ගන්න පුළුවන් අවසාන ගාථා තුන සක්දිවිඳු ඒ විදිහට සජ්ජහායනා කළා ප්‍රකාශ කළා පින්වතුනි අපි දැන් පැහැදිලි කරගත්ත රතන සූත්‍රයේ අවසාන ගාථා කීපය ඉතින් මේ රතන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර දේශනා කළේ සරසූ මණ්ඩපයේ වැඩ ඉඳලා මුලින්ම දේශනා කරපු තැනින් බැහැර වෙලා පහවදා නැවත සැකසූ මණ්ඩපයේ වැඩ ඉඳලා ඒ රතන සූත්‍රයම දේශනා කළා මුලින්ම ඉගැන්වුවට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුවට පිරිසිදු පැන් අරගෙන රජදරුවන් පිරිවරාගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ තීසු වේසාලියන් තීසු පාකාරාන්තරේසු විශාලා මහනුවර ප්‍රාකාර තුන අභ්‍යන්තරයේ සක්මන් කරමින් උන්වහන්සේ පිරිත් පැන් ඉස්සා තියාමරත්තින් තුන්යම් රාත්‍රී පුරාවටම පිරිත් කළා කරුණා සිත් පෙරදැරිව ඒ අමනුෂ්‍ය දෝෂය අමනුෂ්‍ය බය දුර්භික්ෂ බය රෝග බය සියල්ල ක්ෂණයකින් සුවපත් වුණා ඊට පස්සේ බුදුරජාන් වහන්සේ එහිම වැඩ ඉඳිමින් සතියක් පුරාවට දැන් මුල්ම රතන සූත්‍ර දේශනාව වෙලාවේ 84,000ක් ප්‍රාණීන් ධර්මාභිසමය කළා කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ දෙව් මිනිසුන් අතර 84,000ක් පිරිස ධර්මය අවබෝධ කළා. ඒක මේ 84,000ක් ධර්ම අවබෝධ කරපු දේශනාව ඉතාම සීමිත කොටසයි තියෙන්නේ. ඊළඟට දෙවැනි දවසෙත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ දවසෙත් 84,000ක් ධර්ම අවබෝධය කළා. 84,000ක් ප්‍රාණී. ඊළඟට තුන්වෙනි වතාවටත් ওই විදිහට පිළිවෙලින් සත් දවසක් බුදුරජාණන් වහන්සේ මේ රතන සූත්‍ර ධර්මයේ දේශනා කරා 84,000 බැගින් සත්වයෝ ධර්මය අවබෝධ කළා. ඒ රජ කුලයේ සිටපු සියලු පිරිස සුවපත් වුණා. රටවැසිය සුවපත් වුණා. ඊට පස්සේ පිරිස හිතා ගන්න බැරි විදිහ ආනුභවයක්. ඉතින් මේ සමහරට මේ දේශනා කරද්දී මේවා නිකන් වර්ණනා කියලා කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට ඔය ඕනතරම් ප්‍රසිද්ධියේ ඉන්නේ මේ අත තිබ්බ ගමන් ලෙඩ හොඳ වුණා කියද්දි මිනිස්සු පොලිමේ යනවනේ. මේවාට ගරහන අයම ඒ එතුමා හරි විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන්න කියද්දි පස්සෙන් යනවා. කියන්නේ මේ ධර්මයට තියෙන අපහැදීමක් මිසක අද්භූත දේවල් පිළිගන්න තියන කැමැත්තක් නෙමෙයි ගොඩක් මිනිසුන්ගේ තියෙන්නේ. මොකද මේ බුද්ධ ශාසනය තුල රඟපාන්න බෑනේ. බුද්ධ ශාසනය තුල දුස්සීලව ඉඳලා සතුටින් ඉන්න බෑ. බුද්ධ ශාසනය තුල සතුට තියෙන සිල්වත් කෙනාට දුස්සීලව ඉඳලා පිහිටකුත් ගන්න පුළුවන් යම් තැනක් තියෙනවද අසුරෙක් හරි කමන්නේ විශාල දේවාලයක් හදලා එතෙන්ට ගිහිල්ලා වැඳුම් පිදුම් කරන්න පුළුවන්. ඒ දුස්සීලයි තමන් හරි කුහකයි ලෝකයට විශාල අයහපතක් කරලා තියෙනවා. හැබැයි අසුරයෝ ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන්. මේ ජීවිතේට විතරයි. ඒ අසුරයන්ගේ පිරිසටම එකතු වෙලා මහ දුකටපත් වෙනවා. අපායගත වෙනවා. නමුත් සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරේ මේ රතන සූත්‍ර ධර්මයේ ඉගෙන ගන්න සදහැවත් පින්වතුන්. ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුබුද්ධ පරම්පරාවෙන් රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් අපේ පරම පූජනීය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කරපු ඒ ශ්‍රේෂ්ඨ සංඝ පරම්පරාවෙන් මේ රතන සූත්‍රේ දරාගෙන ආපු නිසා අදටත් වචනයක් අකුරක් වෙනස් නොවි අපිට භාවිතා කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ ආනුභවයේ තියෙනකොට ඉර සූර්යාලෝකයේ තියෙද්දි කණා මැදිරි එලි පස්සේ ගිහිල්ලා අනතුරේ වැටෙන්නේ මොකටද? ඒ නිසා පින්වතුනි මේ රතන සූත්‍රයේ අපේ නිදාන කතාවේදී කිව්වා බුදුරජාණන් වහන්සේට පුදුමා විදියේ උපස්ථානයක් ලැබුණා කියලා.
රජගහ නුවරින් පිටත් වෙනකොටම ඒ යොදුන් ගණනක් මාර්ගය බිම්බිසාර රජුරුව සමතලා කරවලා කටුකොවල අරවලා වැලි අතර සුදු වැලි අතරවලා කෙහෙල් තොරන් බඳවලා විවිධ පුද පූජා මල් අතුරලා පූජා පැවැත්තුවා. යොදුනක් ගංගා නම් නදිය යන්න ඕනේ. ඒ ගංගා නම් නදියේ නාගයෝ පුෂ්පයන් පහල කරවල පූජා පැවැත්තුවා. නැවත විශාලා මහනුවරට යන්න ඕනේ මට මතක හිටියට යොදුන් පහක විතර දුරක්. ඇතුළට ඒ මාර්ගයත් ඊට වඩා සැරසුවා. මේ දුර්භික්ෂේ මිනිස්සු ඉද්දිත් බුදුරජාණන් වහන්සේට අප්‍රමාණ පුද පූජා ලැබුණා. ඒ විස්තරය අපි ඉදිරියේදී ඉගෙන ගනිමු. ඒ නිසා මේ රතන සූත්‍ර ධර්මය හැම බෞද්ධ නිවසකම දවසකට වතාවක්වත් සජ්ජායනා කරන්න ඕනේ. අනාගතයේ එන්නේ අමනුෂ්‍ය ගැටලු වැඩි වෙනවා. අපි මේ අධ්‍යක්ීම් වලින් කියන්නේ ඒ කියන්නේ අපේ අසපවලට භික්ෂුන් වහන්සේලා හම්බෙන්න ඇවිල්ලා මිනිස්සු හරියට දුක් ගැනවිලි කියනවා. ඒ විස්තර අහපුවාම පුදුම හිතෙනවා. ඉතින් ඒ නිසා මේ සමහර මේ තමන්ගේ අම්මා නැති වෙලා වෛරයෙන් ලෙඩ ඇඳේ ඉඳලා වෛර කරලා මැරෙන වෙලාවේ ආසන්න කාලේ කියනවා මං එකා ගන්නවා මල් ළඟට කියලා. ඒ හිත පටු වෙලා තමන්ම වදලා හදපු දරුවන් ගැන වෛරයක් ඇති කරන ඒ අම්මගේ වැරද්දක් නෙමෙයි. හිත පටු වීම ධර්මයේ නොහැසිරීමේ වැරද්ද. එයාට තේරෙන්නේ එයා ගන්න තීරණ. ඊට පස්සේ හරියට මේ කියපු විදිහට මාසයක් යද්දී එක දුවක් ගත්තා. ඊළඟ මාස දෙක යද්දී තව දුවක් ගත්තා. ගත්ත කියන්නේ අම්මා පෙවුන කියනවා, හෙවණැල්ලක් වගේ ගියයි කියනවා, මරණයටපත් වෙනවා ලෙඩ වෙලා ක්ෂණයකින්. එතකොට ඒකේ සම්බන්ධයක් තියෙනවා කියලා නුවණැත්තෙකුට කරුණසහිතව හිතන්න බැයිද? හැබැයි මේ නිවෙස්වල අහපුවාම දිගටම තෙරුවන් වඳලා හැමදාම රතන සූත්‍රය සජ්ජායනා කරලා පිරිත් ආරක්ෂාවෙන් සකස් කරගෙන නැහැ. රේඩියෝ දානවා. එහෙම දැම්මට බෑ. සජීවීව ශ්‍රද්ධාසිතින් මේ හිතත් එක්ක සම්බන්ධ මේ ධර්මය. රේඩියෝ එක මේ උපකරණයක්. ඒ උපකරණයෙන් පිරිත් දාලා අපි නිදාගත්තාය කියලා අපි හිතන යහපතක් යම් යහපතක් වෙනවා. අපි හිතන බලාපොරොත්තු වෙන සියලු ආරක්ෂාව දෙන්නට බෑ. එහෙනම් ඉතින් මේ ලංකාවේ පිරිත් ඇහෙන හැටියට සියලු උදුරු දුරු වෙන්න එපා. ඒ විදිහේ ඒ පිරිතත් එක්ක මිනිස්යාගේ හිත ඒ පිරිතට අනුගතව ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට තමයි සජීවී බවක් ලැබෙන්නේ. තෙරුවනේ ආශිර්වාදයේ සැලසෙන්නේ. මිනිසු නරක වැඩ කරනවා පිරිත් දාගෙන. එතකොට ඒකේ අනුභවයක් ලැබෙන්න පුළුවන්ද මිනිස්සෙකුට? ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කියමින් සක්දෙවිඳු අන්තිමට තෙරුවන් වැඳට පස්සේ බුදුරජාණන් වහන්සේ දවස් 7ක්ම 7 දිනක් දක්වාම දවසක් පාසා මේ දෙසුම දේශනා කළා. මිනිසු දන් පැන් පූජා කරන්න ඇති බුදුරජාණන් වහන්සේට ශ්‍රාවක සංඝයාට. ඉතින් ඒ වස්දොස් සාමණේ වෙනකම්ම බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් මහා කරුණාවෙන් ඔවුන් බොහෝ කලක් දුකටපත් වෙලා හිටියේ. එනිස් බුදුරජාණන් වහන්සේ පිහිට වුණා. රතන සූත්‍රයේ මම හිතන්නේ විශාලා වැසි හැමෝටම පාඩම් වෙන්නේ නැති. ඔවුන් හැම ඒ දවස් හතරට පස්සෙත් හැමදාම කියන්නේ නැති. ඒ තරමටම බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කාලේ වෙන්කොට ඒ පිරිසට පිහිට වුණා. සක්දෙවිඳු ඒ පළමු දවසේම ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වැඳලා දේවපුරට ගියා. නමුත් බුදුරජාණන් වහන්සේ සත් දවසක් රතන සූත්‍රය දේශනා කළා. කොහොම හරි අඩමසක් විශාලා මහනුවර වාසය කළා. සති දෙකක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. ඊට පස්සේ රජවරු හරි පැහැදිලා වඩම්මගෙනාට වඩා දෙගුණයක් පුද සත්කාර කරමින් ගංගා නම් නදිය අයිනට වැඩම කළා. දිව්‍ය නාගයෝ නැව් සරසලා තිබ්බ දිව්‍ය නාගයෝ හිතුවා මේ දෙවියෝ මිනිස්සු අප්‍රමාණ පූජා පැවැත්තුවා. අපි මොකද මේ බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට පූජා නොපවත්වා ඉන්නේ? ඔවුන් මැණික් වලින් නැව් මැව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර 500ක් ශ්‍රාවක සංඝයාට ලස්සන මැණික් නැව් මවලා ඒ තුල බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් ඉවසව මේ අර්ථ කතාවේ තියෙන විස්තරය මම කියන්නේ. මැණිකෙන් පරයන්ක මැව්වා. ඒ මත වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ රජගහ නුවර දිසාවට වැඩම කරද්දී නාගයෝ ඉල්ලීම් කරලා නාගලෝකයට බුදුරජාණන් වහන්සේ වැඩලා දවස් දෙකක් පොද පූජා පවත්වලා දන්පැන් පූජා කළා කියලා අර්ථ කතාවේ සඳහන් වෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ රජගහ නුවරට වඩිද්දී බිම්බිසාර රජුරුවොත් ඊටත් වඩා පොද පූජාවන් පවත්වමින් කලින් පාරට වඩා දෙගුණයක් සත්කාර කරමින් භාග්‍යතුන් වහන්සේ රජගහ නුවරට වැඩම කෙරෙව්වා.
භාග්‍යතුන් වහන්සේ දැන් රජගහනුවර අපි වේළුවනාරාමේ වැඩ ඉන්නකොට ඒ මණ්ඩලමාලය කියලා භික්ෂුන් වහන්සේලා එකතු වෙලා කතා කරන මණ්ඩපයක් තිබ්බා. ওই මණ්ඩලමාලේ ධම්සභා මණ්ඩපේ භික්ෂුන් වහන්සේලා අතර අතුරු කතාවක් ආවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය හරි පුදුමයිනේ. උන්වහන්සේ මේ රජගහනුවරින් පිටත් වුණ වෙලාවේ ඉඳලා විශාලා මහනුවරට වැඩලා සෙත් සදලා නැවත මේ වේළුවන රාමයට වඩිනකම්ම ලැබුණ පුද සත්කාර අප්‍රමාණයි නෝවැ. පුදුම ආනුභාවයක් නේ කියලා කතා වුණා. බුදුරජාණන් වහන්සේ ස්ථානෙට වැඩියා. භාග්‍යතුන් වහන්සේ වදාළ මහණෙනි, ඕක බුද්ධානුභාවයක්වත් දෙවියන්ගේ දේවානුභාවයක්වත් නොවේ. ඔය සත්කාර ලැබුණේ අද මේ සති දෙක පුරාවට මේ ලැබුණු සත්කාර දෙවියන්ගේ ආනුභාවයකින් ලැබුණා නොවේ. බුද්ධානුභාවයෙන් ලැබුණාත් නොවේ. නාගයෝ බ්‍රහ්මයෝ කළපු වැඩකුත් නෙමේ. ඕක මා විසින් සංසාරේ කරන ලද පිනක විපාකයක් කිව්වා. රතන සූත්‍ර අවසානයේ අපි ඒ පිනත් අහගමු. මොකද්ද මේ පරිත්‍යාගය? ස්වාමීනි, ඒ අප්‍රමාණ පරිත්‍යාගයක් ඔබ වහන්සේ කළා කියලා ඔබ වහන්සේ ප්‍රකාශ කළා. අනේ ස්වාමීනි, අපි දැනගන්න ආසයි. මහණි, එක්තරා ආත්ම භාවයක තක්ෂිලාවේ සංක කියලා බ්‍රාහ්මණෙක් හිටියා. එක්තරා කාලයක තක්ෂශිලාවේ, තක්ෂශිලාව කියන්නේ පාකිස්තානයේ ගන්ධාර පැත්තේ, සංක කියලා බ්‍රාහ්මණෙක් හිටියා. සුසීම කියලා තරුණයෙක් ඔහුගේ පුත්‍රයා. සංක බ්‍රාහ්මණයාගේ පුතා කවුද? සුසීම. අවුරුදු 16 දී පියාට ළඟට ගිහිල්ලා වැඳලා කිව්වා, තාත්තේ මම බරණැසට ගිහිල්ලා ශිල්ප ඉගෙන ගන්න කැමතියි. එතකොට ඒ කාලේ සාමාන්‍යයෙන් එකපාරට පුරුද්දද දන්නේ ඈත ඉස්කෝලේකට යන්න කැමතිනේ. ගොඩක් අය ගියේ තක්ෂිලාවට ඉගෙන ගන්න. තක්ෂිලාවේ පුතා කිව්වා මම බරණැසට ගිහිල්ලා ඉගෙන ගන්න. සමහරට ඒ කාලේ විශාල ආචාර්ය ප්‍රාචාර්යවරු හිටියේ බරණැස වෙන්නත් පුළුවනි. ඊට පස්සේ ඒ බ්‍රාහ්මණතුමා කැමති වෙලා පුතාට ඒකට මග වියදම් දීලා, ඒ වගේම කහවණු දීලා, දහසක් කහවණු දීලා ගුරු පඬුරු හැටියට බරණැසට පිටත් කළා. ඉතින් බරණැසට ඇවිල්ලා කල් වේලා බලලා ගුරුතුමාට වැඳලා පුද පඬුරු දීලා, ස්වාමීනි මට ශිල්ප ඉගෙන ගන්න ඕනේ කිව්වා. දැන් ඉතා කීකරුව ශිල්ප ඉගෙන ගන්නවා. ශිල්ප ඉගෙන ගන්නකොට වේගයෙන් මේ සුසීම කුමාරයා ශිල්ප ඉගෙන ගන්නවා. හැබැයි ඒ උගන්වන ශිල්පවල මුල පේනවා, මැද පේනවා, අවසානයේ පේන්නේ නැහැ. මුල පේනවා, මැද පේනවා, අවසානයේ පේන්නේ නැහැ. ඒ කියන්නේ කෙලවරක් නැහැ. ඊට පස්සේ බරණැස ඒ මහාචාර්යවරයාගෙන්, දිසාපාමොක් ආචාර්යවරයාගෙන් ඇහුවා, අනේ ගුරුතුමනි, ගුරුදේවයන් වහන්ස, මට මේ ඉගෙන ගන්නේ වගේ මුලකුත් පේනවා, මැදකුත් පේනවා, කෙලවරක් පේන්නේ නැහනේ. කෙලවරක් දකින්නේ නැහනේ මම. එතකොට ඒ ගුරුවරයා අවංකයි. එතුමා කිව්වා, ශිෂ්‍ය පුත්‍රේ, මටත් ඕකම වෙලා තියෙන්නේ. මමත් මේ ශිල්පේ මුල දන්නවා, මැද දන්නවා, අවසානයක් මට පේන්නේ නැහැ. අනේ දේවයන් වහන්ස, ගුරුදේවයන් වහන්ස කවුද දන්නේ? එතකොට අව්‍යාජව කිව්වා බ්‍රාහ්මණ ගුරුතුමා කිව්වා, පුත්‍රය, බරණැස ඉසිපතන මිගදාය තියෙන ඍෂීන් පතනේ වන භූමිය. ඔය ඍෂිපතන භූමියේ භූමියට ඍෂිවරු පහළ වෙනවා. ගන්ධමාදන පර්වතයේ හිමාලයේ ඉඳලා ඍෂිවරු දානේ වළඳන්ට එ르දියෙන් අහසෙන් වැඩලා ඔය භූමියට පතනේ වෙනවා. ඒස ගම්දානා වෝස්සේ පින්ඩපාතේ වැඩලා, පින්ඩපාතේ වළඳලා විවේකයෙන් ඉඳලා නැවත උන්වහන්සේලාට හිතුණාම හිමාලයට වඩිනවා. අන ඍෂිපතනෙට යන්න කිව්වා. ඒ ඍෂිවරුන්ගෙන් අහගන්න කිව්වා. ඒ කාලේ පසේ බුදුවරු හිටපු කාලයක්. බුදුවරු ලෝකෙ නැහැ. පසේ බුදුවරු හිටියා. ඒ පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් මේ ප්‍රශ්නේ ඇහුවා. පසේ බුදුවරුන් කියන්නේ මේ විස්තර කර කර ධර්මය කියලා දෙන්න බෑ. නමුත් යම් කිසි ගුණ ධර්මයක පිහිටවන්න සරල හැකියාවක් තිබුණා. අන්තිමට සුසීම පසේ බුදුවරු ළඟ ඒ විදිහේ කහවත් පොරවගෙන පැවිදි වුණා. ඒ ඍෂිවරු කියපු ඒ පසේ බුදුවරු කියපු ගාථාවක් දෙකක් ඒ පසේ බුදුවරු දන්නවනේ.
ඔබ ඉසිගිලි සූත්‍රයේ නෙමෙයි ඉසිගිලි සූත්‍රයේ පසේ බුදුවරු ගැන සඳහන් වෙනවා කග්ග විසාන සූත්‍රයේ සුත්ත නිපාතේ පසේ බුදුවරු අදාළ ගාථාවන් තියෙනවා අනේ ගාථාවන් සමහර ගාථාවන් පසේ බුදුවරුන් තමන්ම පරිසරයේ දේවල් දකිද්දී පසේ බුදුවරුන්ගේ හිතට නැගිච්ච ගාථා එතකොට මේ පසේ බුදුවරු නිතරේ ගාථාව කියනවා ඉතින් මේ වගේ ධර්ම පුංචි ධර්මයක් සුසීමට අහන්ට ලැබුණා. ඒ අලුත පැවිදෙන සුසීම ශ්‍රමණයා ඒ ධර්මයේම මෙනෙහි කරලා පසේ බුද්ධත්වයට පත් වුණා. තක්සිලාවේ සංඝ බ්‍රාහ්මණයාගේ සුසීම පුතා බරණැස්පුරයට ඇවිල්ලා ගුරුවරයාගෙන් ශිල්ප ඉගෙන ගන්න අතර එයින් සෑහීමකට පත් නොවී ඍෂිපතනේ පසේ බුදුවරුන්ගේ ළඟ නතර වෙලා පසේ බුද්ධත්වයට පත් වුණා. දැන් ලස්සන ශ්‍රමණයන් වහන්සේ නමක් පසේ බුදුරජාණන් වහන්සේ නම. උන්වහන්සේගේ ආයුෂ අඩුයි. කෙටි කලකින්ම සුසීම පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. එතෙ උන්වහන්සේ ගැන ප්‍රදේශයේම ප්‍රසිද්ධ වුණා. දැන් සංඝ බ්‍රාහ්මණය බැලුවා අවුරුද්දක් බැලුවා දෙකක් බැලුවා නැහැ. ආරංචියක්වත් නැහැ. පුතාව හොයාගෙන ආවා. පුතාව හොයාගෙන ඇවිල්ලා දැන් ඇවිදිනවා. හඳා වැළපෙනවා දැන් සංඝ බ්‍රාහ්මණයට හරි දුකයි ඊට පස්සේ විස්තර කියලා මිනිසුන්ගෙන් ඇහුවා මගේ පුතා දැක්කද එතකොට ඒ පිරිස කිව්වා ඍෂිපතනේ පැත්තට ගියා ඍෂිපතනේ පැත්තට ගිහිල්ලා බැලුවා ආරංචිය ආවා පසේ බුදුවරයෙක් වෙලා පිරිණුවන් පාවදාලා කියලා ඊට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේගේ පිරිණුවන් පෑවට පස්සේ ප්‍රදේශයේ වැසියෝ එකතු වෙලා ආදාහනය කරවලා පුංචි සෑයක් හදලා තිබ්බා. ස්මාරකයේ අදට තියෙන ඉතින් සෑය අද පින්වත් ස්වාමීන් වහන්සේට විතරක් නෙමෙයි මේ ගිහියන්ටත් කොත් බඳින්නේ. ඒ වගේ සම්ප්‍රදායන් කලින් කලට තියෙනවා. එතකොට පසේ බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයි මිනිසු දන්පැන් පූජා කරලා වඳිනවා පුදනවා. හරි ගුණධර්ම අහසින් වඩින බව දන්නවා. ඉතින් මේ පසේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සෑයක් හදලා මිනිස්සු ගෞරව බුහුමන් දැක්වා. ඉතින් දැන් සංඝ බ්‍රාහ්මණයට පුතා නැහැ. සංඝ බ්‍රාහ්මණයා ගියා එතෙන්ට දැන් ඇවිදලා හරි මහන්සි. අනුපාදශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාලා. දැන් උන්වහන්සේ ආදාහනය කළ දැන් ධාතු සෑය විතරයි තියෙන්නේ. එතෙන්ට අඳාගෙන ගියා. අඳාගෙන ගිහිල්ලා බිම දිගා වෙලා වන්දනා කළා සෑයේ පාදමට නළල තියලා වන්දනා කරගෙන හිටියා. වන්දනා කරලා වටපිට බැලුවා තනකොළ වැවිලා ඒ මළුවේ සංඝ බ්‍රාහ්මණයා ඒ පුතාගේ උත්තරීතර බව හිත හිතා ඇයි නිකලෙස් වුණා මිනිසු කියනවා උන්වහන්සේ රාග දේශ මොහ අතහැරියා සාමාන්‍ය ඉගෙන ගන්න ආපු දරුවෝ ඒ පැත්තෙම සමහර විට විවාහයක් හොයාගෙන ගෙදරට එක්කන් යනවා නමුත් ඒ මොනවත් කාමයන්ට අහුවෙන්නේ නැතුව විනෝද මේලාවලට අහුවෙන්නේ නැතුව අනේ මේ පසේ බුදුවරු ඇසුරේ නිෂ්කාමී ජීවිතයක් ගත කරලා පසේ බුද්ධත්වයට පත් වෙලා පිරිනුවන් පෑවා. පුතාගේ ගුණ හිත හිතා අඬ අඬ අර වල් ඉදරුවා පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් සෑමලුවේ. ඊට පස්සේ තමන් උඩට පොරවගෙන හිටපු සලුව උතුරු සලුව අරගෙන සුදු වැලි ගෙනල්ලා ඒ වැලි ඇතිරුවා අර පසේ බුදුරජාණන් වහන්සේගේ සෑයේ මළුවේ වැලි ඇතිරුවා. ඊට පස්සේ ඒ තනකොළ ගලෝල වැලි අතුරල ඒ උඩ පැන් ඉස්සා. වල් ඉවත් කළා ඊට පස්සේ වැලි ඇතිරුවා පැන් ඉහෙලා මල් පූජා කළා. දැන් සෑය මළුවේ සෑය බඳ වටා මල් සරසලා පූජා කළා මල් පූජා කළා. වන මල් තමයි පූජා කළේ. ලොකු දේවල් තිබ්බේ නැහැ සංඝ බ්‍රාහ්මණයට. අර දරු දුකින්ම කාලයක් තිස්සේ ඉන්නේ ඇති. දැන් හරි ශ්‍රද්ධාවෙන් පූජා කළා. අර සලුව හේදුවා. සලුව හොදලා ඒක කොඩියක් විදියට සකස් කරලා සෑයට පූජා කළා. පුංචි සෑයක්. සෑයට දජයක් පැලඳුවා. දැන් කොඩියක් ලෙල දෙනවා සෑය ළඟ. ඒ උඩට උඩුකයට පොරවන් හිටපු වස්ත්‍රය. ඊට පස්සේ ඡත්‍රය අරගෙන සමහර විට ඔහු ආපු රතේ තිබ්බ ඡත්‍රයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහු ඊළඟන ආපු ඡත්‍රය වෙන්න පුළුවන්, කුඩේ වෙන්න පුළුවන්. ඒ ඡත්‍රය පිහදාලා පිරිසුදු කරලා සෑයට ඉහලින් එසෙව්වා. දැන් මොනවද කළේ? වල් ඉදිරුවා, මළුව පිරිසුදු කළා,
සුදු වැලි ඇතිරුවා, පැන් ඉස්සා, සලුව සෝදලා කොඩියක් කරලා පැලඳුවා. ඊට පස්සේ ඡත්‍රයක් එසෙව්වා. භාග්‍යතුන් වහන්සේ වදාලා මහණ මේ විස්තරය කියලා මහණෙනි, ඒ සංඝ බ්‍රාහ්මණයා වෙන කවුරුවත් කියලා හිතන්න එපා. ඒ තථාගත වූ මම, ඒ කාලේ සංඝ බ්‍රාහ්මණයා, ඒ අපේ මහබෝසතාණන් වහන්සේගේ පුත්‍රයා තමයි පසේ බුද්ධත්වයට පත් උනේ. සුසීම පසේ බුදුරජාන් වහන්සේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, ඒ සුසීම පසේ බුදුරජාන් වහන්සේගේ සෑමලුවේ තන ඉදුරු පිනට තමයි විපාක වශයෙන් තමයි යොදුන් 8 කිලෝමීටර 80ක විතර දුර කටුකොහල් අරවලා පිරිසිදු වුනේ. අනිරායාසෙන් වේගෙන් වෙච්ච දේවල්. අර සුදු වැලි අතුරපු පිනට තමයි මේ මාර්ගයේ සුදු වැලි ඇතිරුනේ. අටයොදුන් මගෙහි වැලි ඇතිරුවා. වනමල් පූජා කරපු පිනට තමයි නවයොදුන් මගෙහි ගොඩක් ජලයේ මල් පිදුනේ. යොදුන් 8ක් පොළවේ, යොදුනක් ජලයේ මල් පූජාවන් පැවැත්තුණා. මල් ඇතිරුණා. කෙණ්ඩියෙන් භූමියට පැන් ඉසලා තෙත් කරපු පිනට තමයි විශාලා මහනුවර භූමියට අඩිය තියද්දිම මහ පොකුරු වැස්සක් වැස්සේ. දූවිලි ඇවිස්සෙන්නේ නැති වෙන්න අර වැලි ඉදින් පැන් ඉස්සනේ. එහෙනම් බලන්න චෛත්‍ය මලුවක් පිරිසුදු කිරීම, මල් පහන් පූජා කිරීම මොනතරම් ආනුභාව සම්පන්නද? පසේ බුදුවරයෙක්ගේ දැන් අපිට වැඩ ඉන්නවා සර්වඥ ධාතුන් වහන්සේලා, වැඩ ඉන්න සෑරජානන් වහන්සේලා, අපි රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. දැන් අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා 10 වෙනිදා වෙනකන් පොල්ගහවෙල සම්බුද්ධ රාජ මාලිගාවේ බුදුරජාණන් වහන්සේගෙත් අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලාගෙත් බොහෝ ධාතුන් වහන්සේලා, 80 මහ ශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ බොහෝ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් සියසින් දැකබලා වන්දනා කරගන්න ඔබට පුළුවන්. අප්‍රේල් පළවෙනිදා ඉඳලා 10 වෙනිදා ඉඳන් උදෑසන 6 සිට රාත්‍රී 11 දක්වා ඔබට පුළුවන් ඉතා විශාල ධාතු පූජාවක් පවත්වනවා. ඒකට හේතුව තමයි මේ අභාග්‍ය සම්පන්න කාලේ මිනිසුන්ට සිත ශාන්තිය සලසලා දෙන්න. ඉතින් මේ පූජාවෙන් රැස් වෙන පින කොච්චරක් වේද? මේ පසේ බුදුරජාණන් වහන්සේගේ සෑයට කරපු මේ අහිංසක පූජාව මෙච්චර අනුභව සම්පන්නයි නා. ඊළඟට සෑයට අර උතුරු සළුව හොදලා කොඩියක් හැටියට පූජා කරපු පින. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වඩිද්දි කොඩි ලෙල දුන්නේ. ඡත්‍ර පූජා කරපු පින, බිම්බිසාර රජුරෝ ඡත්‍රය සෙව්වා, විශාලා මහනු රජවරු ඡත්‍රය සෙව්වා, නාගලෝකිනුත් පුද පූජා ලැබුණා. ඒ නිසා ඊට පස්සේ නාගලෝකේ නැවෙන් වැඩම කරද්දී හිතුවා, මේ භූමිවාසි දෙවරු, වනවාසි දෙවරු, නාගයෝ මෙච්චර පූජා පැවැත්වුවා නම් අපි කුමටද පූජා නොපවත්වන්නේ කියලා. චාතුම් මහ රාජකී ඉඳලා ඉහළට සියලු දෙවිවරු, අකනිටා බඹලෝ දක්වා බ්‍රහ්ම රාජවරු අප්‍රමාණ පූජාවන් පැවැත්වුවා. කොඩිය සොවමින් ඡත්‍ර පූජා කරමින් ඒ ඔක්කොම ලැබුණේ බුද්ධානුභවයෙන් නෙමෙයි, දේවානුභවයෙන් නෙමෙයි, සංඝ බ්‍රාහ්මණයාව ඉද්දී සසරේ කරපු පුණ්‍යානුභවයෙන්, ඒ කරපු පරිත්‍යාගයේ, ත්‍යාගයේ, ඡාගයේ ආනුභවයෙන් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා අවසානයේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථාව දෙසුවා, දේශනා කළා. මත්තා සුඛ පරිච්ඡාගා පච්චේසේ විපුලං සුඛං. අල්ප මාත්‍ර මත්තා සුඛ පරිච්ඡාගා පච්චේසේ විපුලං සුඛං. අල්ප මාත්‍ර සැපේ, ස්වල්ප මාත්‍ර වූ සැපයක් අත්හැරීමෙන් මහා සැපයක් දකිනවනම්, ඒ මහත් වූ නිවන් සැපය අපේක්ෂාවෙන් නුවණැත්තා මදසුවේ අතහරිනවා. මත්තා සුඛ පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං. දකිනවනම් විපුල සැපයක්, පස්සේචේ විපුලං සුඛං. ඒ විදිහේ බුදුරජාන් වහන්සේගේ අවබෝධය බලන්න, අල්ප මාත්‍ර සැපයක් වෙනුවෙන් මහත් සැපයක් වෙනුවෙන් අල්ප මාත්‍ර සැපය අත්හරින්න. ඒ නිසා බුදුරජාන් වහන්සේ අවසානයේ ගාථාව වදාළේ කුමක්ද? මත්තා සුඛ පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං. අල්ප මාත්‍ර සැපේ අත්හරින්න මහත් වූ සැපයක් දකිනවා නම්, චජේ මත්තා සුඛං ධීරෝ, ඒ අල්ප මාත්‍ර සැපේ අත්හරින්නේ නුවණැත්තෙක්, හැමෝටම අත්හරින්න බෑ. ඒ අල්ප මාත්‍ර සැපේ අත්හරිනවා නුවණැත්තෙක්, සම්පස්සං විපුලං සුඛං,
ඔහු මහත් සැපයක් නිවන් සැපය නිවන් සැපේ දැකලා තමයි ඒ අතහරින්නේ. මහත් වූ නිවන් සැපේ දැකලා අතහරින්න පුළුවන් නම් අල්ප මාත්‍ර සැප. ඒ නිසා මේ ධාතු ස්තූප බුදුරජාණන් වහන්සේ උදෙසා තනවලා තියෙන්නේ අපේ පන්සලේ තමයි අපේ අසපුවේ තමයි ලොකුම සෑය තියෙන්නේ කියන නෙමෙයි උපස්ථාන කරන්න. ඒ නිසා ඔබේ පලාතේ තියෙන සෑ රජාණන් වහන්සේලා බෝ රජාණන් වහන්සේලා පුද දෙන්න. නිතර මහසෑයට මහ බෝධියට වන්දනා කරන්න යන්න. ඒ ප්‍රදේශවල පවතින පූජනීය පුණ්‍ය භූමිය වඳින්න පුදන්න. ශාස්ත්‍රීය උන්වහන්සේගේ ගුණ හිතන්න. අල්ප මාත්‍ර සැප ඒ යන ගමනේ මහන්සියක් තියෙනවා. මල් නෙලද්දි මහන්සි පුද පූජාවන් පිළිල කරද්දි මහන්සි. ඒ මහන්සිය මහත් වූ විපුල සුඛයක් පිණිස ඔබ ඔබේ සුව පහසු අතහැරීම. අල්ප මාත්‍ර සැපේ අතහරින්න මහ සැපයක් වෙනුවෙන්. එනිසා අපි ඉගෙනගත්ත රතන සූත්‍ර අවසාන ගාථාවන්ගේ අර්ථය, ඒ වගේම රතන සූත්‍ර දේශනාව කරන්නට වැඩපු ගමනේදි සහ රතන සූත්‍ර දේශනාව කරලා ඉවර වෙලා භාග්‍යතුන් වහන්සේ නැවත වැඩි ගමනේදී ලැබුණ පුද පූජාවල පුණ්‍ය විපාක ඉගෙන ගත්තා. ඔබ අප හැම දිනාටම තෙරුවනේ අනන්ත ආශිර්වාදයෙන් සියලු යහපත සැලසේවා. සාදු සාදු සාදු. මේ රතන සූත්‍ර ධර්මයන්ගේ ආනුභාවයෙන් රතන සූත්‍රයේ පද වර්ණාව අර්ථ වර්ණාව සිදු කිරීමේ පුණ්‍ය ආනුභාව බල මහිමයෙන් මේ ලංකා ධරණී තලයේ පවතින වසංගත රෝගය වහවහා දුරු වේවා. සියලු දෙනා නිරෝගී සුව දීර්ඝායුෂ ලබත්වා. මේ අභාග්‍ය සම්පන්න කාලවකවානුව ඉක්මනින්ම අවසන් වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍ය ආනුමෝදනා සිදු කරනවා. අද දවසේ ඉතා ශ්‍රද්ධාවෙන් මේ උතුම් දේශනාවට විකාශන දායකත්ව එකතු කරේ 97 වන උපන්දිනයේ සමරන මෑණියන්ට සෙත් පැතීම පිණිස ගණේ මුල්ලේ පදිංචි කාන්ති ජයකොඩි මහත්මියතුළු පවුලේ සියලු දෙනා විසින්, මහර කැන්දලියද්ද පාළුවේ පදිංචි ඒ අක්ෂි වෛද්‍යාචාරිණී HDW ජයකොඩි ඇස්වැදහාමිනේ මෑණියන් 97 වියේ පසුවන්නේ එතුමියට තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් මේ ධර්ම දානමය පුණ්‍ය අනුභවයෙන් නිරෝගී සුව වේවා, දීර්ඝාස වේවා, චිරාත් කාලයක් සුවසේ වාසය කරන්නටත් ඉතා සිහිනුවන දිනු කරගන්නටත් මේ බුදු සසුනේම සේක බල වඩා වර්ධනය කරගෙන අමා මහ නිවණින් තැනසෙන්නටත් හේතු ආසනා විත්වා කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන්ව සැපයටපත් විත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට, ගෞතම සසුනේ පිළියෙත් පුරන සියලු ශ්‍රාවක සංඝයාට මේ පින් අනුමෝදන් විත්වා. නිරෝගී සුව දීර්ඝාස විත්වා. සුවසේ ධම්මඟ දිනු කරගන්නට වාසනාව ලැබිත්වා කියලා පින් දෙන්න. මියපර්ලවගේ එඩ්මන් අමරසිංහ පියාණන්ට, LDM දිසානායක මෑණියන්ට, DC ජයකොඩි පියාණන්ට, තමිඳු නවෝ සූර්ය බණ්ඩාර පුතණුවන්ට සහ සෝමපාල හපුආරච්චි පියාණන්ට, අනිකුත් මියපර්ලව ගොස් පින් බලාපොරොත්තුන සියලු ඥාති සමූහයාට මේ පින් අනුමෝදන් වෙත්වා. හැමගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සසර දුකින් අත් මිදෙත්වා කියලා පින් දෙන්න. රෝගාතුරව සිටින අරුණ චූටි මල්ලීට, සුමිත් මල්ලීට, මල්ලිකා නැන්දාට සහ චන්ද්‍රසිරි අයියාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස, දීර්ඝායුෂ පිණිස මේ සියලු පින් අනුමෝදන් වෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. වෛරස් හේතුවෙන් රෝගාතුරව සිටින සියලු දෙනාටද නිරෝගී සුව ලැබේවා. දායකත්වයේ දැරූ කාන්ති ජයකොඩි මහත්මියතුළු පවුලේ සියලු දෙනාට, නොයෙක් අයුරින් ආධාර උපකාර කළ හැමට මේ පුණ්‍ය අනුභවයෙන් සියලු ආරක්ෂා රැකවරණ වෙත්වා. කරන සියලු දැහැමි කටයුතු සඵල වෙත්වා. මේ බුදු සසුනේම ධර්මාබෝධයට හේතු ආසනා වෙත්වා කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ට, ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටත් මේ පුණ්‍ය අනුභවයෙන් නිරෝගී සුව වෙත්වා, දීර්ඝායුෂ වෙත්වා. මේ ගෞතම බුද්ධ ශාසනයේම සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව ලැබිත්වා. සාදු. සබ්බේ බුද්ධහ බලප්පත්තා පච්චේකානංච අම්බලං අරහන්තානංච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ. උතුම් සම්බුදු බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන්, රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා. සාදු සාදු සාදු.